පාසල් දරුවන්ගේ විශේෂයෙන්ම පාසල් 11 වසරේ සිට අපොස උසස් පෙළ ගිය වර ඉදිරිපත් වූ දරුවන් වූ සියලුම දරුවන්ට මේ වෙද්දී අපි ෆයිසර් එන්නත ලබා දෙනවා. බොහෝ ස්ථානවල පාසල් දරුවන් විශාල වශයෙන් මේ පැමිණෙනවා. අපිට ප්‍රතිශතයක් විදිහට ආවරණය ඉතාම හොඳයි. නමුත් ඇතම් සීමිත ස්ථාන කීපයක වාර්තා වෙනවා නොයෙකුත් මිත්‍යා මත නිසා පාසල් දරුවන් පන්ති විදිහට නොපැමිණෙමින් ඉන්නවා. ඒ නිසා අපි කාරුණිකව ආරාධනා කරනවා සියලුම පාසල් දරුවන්ට ඔබට මේ හම්බෙලා තියෙන්නේ වටිනා අවස්ථාවක්. ෆයිසර් එන්නත ලබා දෙන්නේ පළමු මාත්‍රාව ලබා ගන්න Tamanට નિયમિત පාසලට ගිහිල්ලා ලබා ගන්න. එහෙම යම් අතපසු වීමක් වුණොත් අදාළ වයස් කාණ්ඩයේ ඉන්න කෙනෙකුට පුළුවන් ළඟම පිහිටි සෞඛ්‍ය අධිකාරී කාර්යාලයට සෙනසුරාදා දිනේ පෙරවරු ගිහිල්ලා Tamanගේ හැඳුනුම්පත ඉදිරිපත් කරලා වයස තහවුරු කරලා එන්නත ලබා ගන්න. ඒ නිසා එන්නත් ආවරණය ඉහළ දමා ගැනීම සඳහා සහ සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න ඔබගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා ෆයිසර් එන්නත ලබා ගැනීමට පැමිණෙන්න කියලා අපි සියලුම දරුවන්ට ආරාධනා කරනවා. ඔව් දැන් පහුගිය දිනවල 200ට අඩු පාසල්වල පහ ශ්‍රේණියෙන් පහළ පන්ති ආරම්භ කරනු ලැබුවා. නමුත් බොහෝ පාසල් අද දිනයේ වෙද්දිත් දරුවෝ පාසලට පැමිණලා තිබුණේ නැහැ. මේ දරුවෝ නොපැමිණීම නිසා අපිට පාසල් වල පවතින තත්ත්වයේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සම්බන්ධව නිසි අදහසක් ගන්න බෑ. කෙසේ වෙතත් අපි ඉදිරි දින කීපයේ ආරම්භ වෙන පාසල් සියල්ල පරීක්ෂා කරලා අවශ්‍ය නිර්දේශ ලබා දෙන්නත් ඕන ඉල්ලීමක් කරොත් දෙමාපියන්ගේ සමාජිකයින් හෝ එහෙමත් නැත්නම් ආචාර්ය මණ්ඩල හෝ විදුහල්පතිවරු දැනුවත් කිරීම කටයුතු කරන්නත් සූදානමින් ඉන්නවා. අපි නිරන්තරයෙන් ආරම්භ කිරීමට નિયમિત පාසල් සහ ආරම්භ කරන ලද පාසල් අධීක්ෂණය කිරීමේ ක්‍රියාවලිය නිරත වෙලා ඉන්නවා. ඔව් අපි පාසල් ආරම්භ කරන්න කලින් සියලුම පාසල් පරීක්ෂා කරලා අවශ්‍ය නිර්දේශ ලබා දීලා නිවැරදි කරලා තියෙනවා. ඒ නිසා දරුවන්ට එන්න පුළුවන් පාසලක් අපි නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා බිය විය යුතු නැහැ දරුවෝ පාසලට පැමිණෙන්න පුළුවන්. විශේෂයෙන්ම වැදගත්ම කාරණය තමයි COVID-19 වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ලබා දීලා තියෙන සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම ඉතාමත්ම වැදගත්. දරුවන් නිවසෙන් නෙවෙමේදී, ඒ වගේම දරුවා පාසල කරා ප්‍රවාහනය කිරීමේදී සහ පාසල තුල කටයුතු කිරීමේදී දරුවාගේ පෞද්ගලික ආහාර, ඒ වගේම ජල බෝතල් වැනි දේ පෞද්ගලිකව සපයා දීම වැනි කාරණා ඉතාමත්ම වැදගත්. ඒ නිසා ඒ සම්බන්ධව සැලකිල්ල දක්වලා කටයුතු කරොත් පාසල් තුල අවාසනාවන්ත තත්ත්වයන් උද්ගත නොවී අපේ අධ්‍යාපනය පවත්වාගෙන යන්න පුළුවන් වෙයි. Asian Mirror.lk